අයිබෝවත් කොහොමද පුතේ ඔයාලට ඔන්න මම පුතාට මතක ඇති මේ දවස්වල අපි කරගෙන යන පාඩම තමයි වාහන පාඩම. ඔන්න අද පොඩි ටීචර් ඇවිල්ලා ඉන්නවා වාහන පාඩමේ තවත් ලස්සන පාඩමක් ගැන කියලා දෙන්න. මේ පාඩම තමයි පුතේ මාර්ග නීති. ඔන්න එහෙනම් අද අපි ඉගෙන ගමු මාර්ග නීති මොනවද කියලා. මම පුතාල දැකලා තියෙනවද පාර යනකොට මේ වගේ විදුලි සංඥා එළි තියෙනවා. මේ වගේ මාර්ග සංඥා පූර්වවල පාට තුනක් තියෙනවා. මේ පාට වර්ග තුනේ පුතේ වාහන පදවන අයට සංඥා තුනක් දෙනවා. රතු පාට ලයිට් එක පත්තු වෙනකොට වාහන නතර කරන්න ඕනි. කහ පාට ලයිට් එක පත්තු වෙනකොට වාහන යන්න ලෑස්ති වෙන්න ඕනි. කොළ පාට ලයිට් එක පත්තු වෙනකොට වාහන වලට ආපහු යන්න පුළුවන්. අපි ආයෙ කියමු පාට තුන. රතු පාට, කහ පාට, කොළ පාට. රතු පාට ලයිට් එක පත්තු වෙනකොට වාහන නතර කරන්න ඕනි. කහ පාට ලයිට් එක පත්තු වෙනකොට වාහන යන්න ලෑස්ති වෙන්න ඕනි. කොළ පාට ලයිට් එක පත්තු වෙනකොට වාහන වලට ආපහු යන්න පුළුවන්. නම් පාර වාහන ගොඩයි. මම කොහොමද පාර මාරුවෙන්නේ? අපිට හිතන හිතන වෙලාවට පාර හිතන තැනකින් පාර මාරුවෙන්න බෑ පුතේ. මිනිස්සුන්ට පාර මාරුවෙන්න වෙනම තැනක් දීලා තියෙනවා. මම පුතාල දැකලා තියෙන මේ වගේ විදුලි සංඥා තියෙනවා. මේකේ පුතේ මේ සංඥා පූර්ව තීන පාර ගමන් කරන මිනිස්සුන්ට, ඒ කියන්නේ පදිකයින්ට. මේ පූර්වේ පුතේ සංඥා දෙකක් තියෙනවා. එකක් තමයි රතු පාට මිනිස් රූපයක් තියෙන ලයිට් එකයි, කොළ පාට මිනිස් රූපයක් තියෙන ලයිට් එකයි. රතු පාට මිනිස් රූපයක් තියෙන ලයිට් එළිය පත්තු වුණ පුතේ පාර මාරු වෙන්න එපා කියලායි කියන්නේ. ඔන්න බලන්නකෝ රතු පාට ලයිට් එක පත්තු වෙලා තියෙද්දිත් අපි පාර පැන්නොත් මොකද වෙන්නේ? ආ මොකද වෙන්නේ? රතු පාට මිනිස් රූපයක් තියෙන ලයිට් එක පත්තු වුණාම අපි පාර පනින්න හොඳ නෑ නේද? මොකද උනේ? හැප්පුණා නේද? යන වාහන වලට හැප්පෙනවා. ඒක තමයි කියන්නේ රතු පාට ලයිට් එළියේ තියෙන ලකුණු පත්තු වුණ පුතේ අපි පාර පනින්න හොඳ නැහැ. එතකොට අපි කරන්න ඕනේ කොළ පාට ලයිට් එළියේ පත්තු වෙනකන් අපි ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ. ඊළඟට පුතේ කොළ පාට මිනිස් රූපයක් තියෙන ලයිට් එක පත්තු වෙනවා කියලා කියන්නේ මිනිස්සුන්ට පාර මාරු වෙන්න පුළුවන්. මේ වෙලාවේ වාහන නතර කරනවා. හරි. මේ බලන්නකෝ. දැන් විදුලි සංඥා පූර්වේ රතු පාට ලයිට් එක පත්තු වෙලයි තියෙන්නේ. එතකොට මොකද කරන්න ඕනේ? වාහන නතර කරන්න ඕනේ. අනෙක් විදුලි සංඥා පූර්වේ කොළ පාට මිනිස් රූපයක් පත්තු වෙලා තියෙනවා පේනවද? එතකොට පුතේ මිනිස්සුන්ට පාර මාරු වෙන්න පුළුවන්. රතු පාට ලයිට් එක පත්තුලා තියෙද්දි පාර යන වාහන නතර කරලා තියෙන්න ඕනේ. කොළ පාට මිනිස් රූපයක් තියෙන ලයිට් එක පත්තු වෙනකොට මිනිස්සුන්ට පාර මාරු වෙන්න පුළුවන්. ඔන්න පුතේ මිනිස්සු පාර මාරු වෙලා ඉවරයි. දැන් කහ පාට ලයිට් එක පත්තු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වාහන යන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඔන්න දැන් කොළපාට ලයිට් එක පත්තු වුණා. දැන් පුළුවන් වාහන වලට ආයේ යන්න. ඔන්න වාහන ටික යනවා. මගේ පුතාලට මතකද ටීචර් කිව්වා අපිට හිතන හිතන තැන් වලින් පාර පනින්න බෑ කියලා.
අපිට පාර පරින්න වෙනම තැනක් වෙන් කරලා තියෙන පුතේ. ඒකට අපි කියනවා සීබ්‍රා ක්‍රොසින් කියලා. නැත්තම් කියනවා කළුයි සුදුයි ඉරි පාරේ ඇඳලා තියෙන මගේ පුතාලා දැකලා තියෙනවා සුදු ඉරි. සුදු ඉරි ඇඳලා තියෙන තැනින් තමයි පුතේ අපි පාර මාරු වෙන්නේ. පාර මාරු වෙනකොට පුතේ පාර මාරු වෙන විදිහකුත් තියෙනවා. මුලින්ම පාරේ වාහනේ යනවා නම් පුතේ අපි සුදු ඉරි තියෙන තැනින් නතර වෙනවා. ඊට පස්සේ මගේ පුතාගේ දකුණු අත පැත්තේ හැරිලා බලන්න ඕනේ වාහනේ එනවාද කියලා. ඊට පස්සේ ආයි අපි බලනවා වම් පැත්ත. වාහනේ එනවාද කියලා වම් පැත්ත හැරිලා බලනවා. ආයේ දකුණු පැත්ත හැරිලා බලනවා. ඊට පස්සේ පාරේ වාහන නැත්තම් තමයි අපි පාර මාරු වෙන්නේ. පාර මාරු වෙන විදිය මතක තියාගන්න ටීචර් සින්දුවක් කියලා දෙන්නම්කෝ චූටි. දකුණ බලා වම බලන්න ආයේ දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. මොනක මතක කරන්න පොයි සින්දුව? පරිස්සමට පාර මාරු වෙන්න ඔන්න ඔහමයි. එහෙනම් අද පාඩම ඉවරයි. එහෙනම් අපි ලස්සන සින්දුවකින් පාඩම ඉවර කරමු. Mommies on the bus go.